අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රවෘත්ති උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ මෙලෙස සම්බන්ධ වී සිටින්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පිළිකක්කාරක පොල් තෙල් මෙරටට ගෙන්වීම ජීව රසායන මිනි මෙරුමක් වගේ සජිත් අවධාරණය කරයි විෂපෝතල් රටට ගෙන්වීම වැළැක්වීම ජනපති සතුයි ජවපිකියයි මංගලගේ අනාවරණය ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත හරිත රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා कृषि कर्मांतेन पोषित मेरट अतीत सौभाग्य यलि उदाहरण पिनिस आगमिक पसुबिमक तुल यहपत कृषि आर्थिकेकट मगपेन्वीम मिम नालिकावे प्रधानारुमन वीति बेनवा सेत्पिरित सज्जायना मध्ये जनाधिपति वर्यागे प्रधानत्वेन रूपाहिनी मंगल विकाश आरंभ केरुणा जनाधिपति वर्यातेन हरित वेब अडविय साथेमा गीते देली देखुना हेलवत् हरवत् हितवत् यन्न एहि तेमावन अतर हरित रूपाहिनी नालिकाव गंगाराम विहारस्थानयट अनुबद्ध श्री जिनरत्न अध्यापन पालक सभाव मगिन निर्माणे करति वेनवा मेहिदी पेलबेदा दीम संकेतवत् करमिन गंगाराम विहाराधिकारी पूज्य किरिंदे असजी हिमिपाणन जनाधिपतिवरया वेत पेलयक पिरिनमीम सिदुवुना मे अवस्थावट महानायक अनुनायक हिमियोरु प्रमुख महासंगरत्नय सिसु आगमिक पूजक वरुण सह देशपालाच्वेन नतुलु प्रभुन रसक एक्व सिटिया मेक तवत् आगमिक नालिकावक नेवेयि हबै हेम नालिकावक्म मेरे पटन गन्ने पिरि देशना करला अवसान वेन्ने पिरि कियला ए अतरे आगमिक कटयुतु तियेनवा एकक तियेन्न ओन आगमिक पशुमिमा तुल यहापत् कृषि आर्थिकयक करा यन्नै मे वेलसहन ආන්දෝලනයට තුඩු දුන් ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ ආනයනයක පිරිපහදු නොකළ පොල් තෙල් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්ුණා. ඊට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහභාගී වුණා. ඇයි ඇත්තටම අපිට නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්න බැරිද විශේෂයෙන් මරණ දඩුවම් වගේ දඩුවම් ලබා දීලා කොහොමද ඒක නවත්තන්න පුළුවන් තත්ත්වයකට ඇති කරගන්නේ අපේ ලංකාවේ දැනට තියෙන නීති පද්ධති අනුව ඔය ආනයනය කරොත් කවුරු හරි හරි දේශීයව හරි නිෂ්පාදනය කරනවා නම් ඇෆ්ලොටොක්සින් වැඩි ඒවා ඒකට නීතිමය දඬුවම් මම නම් දනතරමේ නැහැ මේ ඒ තියෙන්නේ ෆයින් එකක් විතරයි මේ දැන්වත් මේ ප්‍රශ්නේ ආපු හින්දා නීති සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් සුදුසුයි කියලා තමයි හිතෙන්නේ මොකද එහෙම නීති නැතුව ෆයින් එකකින් මේ වගේ ක්‍රියාවල් ඉදිරියට නවතින්නේ නැහැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දෙන ප්‍රමිති සහතිකය කොතරම් දුරට විශ්වාසනීයද අපේ ඇතුළෙත් හොඳ නියාමනයක් තියෙනවා සැම්පල්ස් අරගත්තට පස්සේ ඒක අපේ ප්‍රමිති ආයතනයේ තියෙන ගබඩාවට ගබඩාවේදී ලේබල් ඔක්කොම ගලවනවා අපේ වෙනම නොම්බරයක් දෙනවා ඒ හැම සැම්පල් එකකටම දීලා තමයි ලැබ් එකට අරින්නේ එතකොට පරීක්ෂණාගාරයේදී ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මොන ලේබල් එකෙන්ද කාගේ එකද එහෙම කිසිම බලාගන්න ඉඩයක් නැහැ මටවත් බලාගන්න විදිහක් නැහැ කාට හරි සැකයක් තියෙනවනම් අපි ගියමු ෆේල් වෙච්ච එකක් නිර්දේශයක් දෙනවා පාස් කියලා එහෙමනම් ඕනම එක්කෙනෙකුට මම කියනවා ඕනම වෙලාවක ඇවිල්ලා ඔඩිට් එකක් කරන්න එහෙම ඒවා තියෙනවද කියලා බලන්න කියලා දන්කොටුව ප්‍රදේශයේදී බවුසර දෙකක් අත්අඩංගුවට ගන්නවා ඒ බවුසර දෙකේ තියෙන විශේෂත්වය දෙක සංගවලා තියෙනකොට තමයි අත්අඩංගුවට ගන්න දන්කොටුව පොලිසිය විසින් මේ පැහැදිලිව පෙන්නවා ඒ බවුසර් වල මුද්‍රා තබලා තියෙන්නේ පෞද්ගලික සමාගමකට අයිති මුද්‍රා ශ්‍රී ලංකා රේගුව විසින් තබන ලද මුද්‍රා ඊට වඩා හාත්පසින්ම වෙනස් ශ්‍රී ලංකා රේගුව ආඥා පනත යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් දඩයකට තමයි ඔවුන් යටත් වෙන්නේ නමුත් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් එතනින් ඔබට ගිහින් ඔවුන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා ඒ සම්බන්ධව කාර්යභාරිෂ්ඨ කරන ඒ ඇමති වරුන් ඒ සඳහා සූදානම්ින් සිටිනවා දිස්ත්‍රික්ක 25 න්ම අරගෙන ඒ නියෙන්දිවල් පරීක්ෂාවට භාජනය කරලා තියෙන්නේ පොල් තෙල් වල විෂකාරක ද්‍රව්‍ය තියෙනවද කියලා බලන්න මිසක් මේවට සම්බන්ධ වුණ ආයතන වල වැරදි හොයන්න නෙමෙයි මේ වෙලාවේ මම ප්‍රකාශ කර සිටිනවා ශ්‍රී ලංකා රේගුවෙන් වැරද්දක් වුණා නම් ඒක වැරද්දක් ඒක ඉතින් ආයක නිවැරදි කරන්න බෑ ඒක වැරද්දක් මෙතුමියගේ ආයතනයේ වැරද්දක් වුණා ඒකත් වැරද්දක් ඉතින් වැරද්දක් වුණා නම් අපි වැරද්ද හදා ගන්න ඕන වැරද්දට මුල් වුණ කොටස් ඉන්නව නම් නිලධාරි වරුන් එහෙම නැත්නම් ඒ අය ඉන්නවනේ ඒවට විරුද්ධ විනයානුකූල කටයුතු කරනවා
පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වීම තමන් දකින්නේ ජීව රසායන මිනි මෙරුමක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පැවති 67 වන සත්කාරය විපක්ෂ නායක ජන්කම සේවයට එක්වමින් අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට අපි බොහෝ විට කතා කරනවා හිස තෙල් ගෑම ගැන. නමුත් දැන් අපිට කතා කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ විස තෙල් කෑම ගැන. විශේෂයෙන්ම මේ ආණ්ඩුව, මේ රජය, ඇමතිවරුන් සහ සමහර නිලධාරි බහුජාතික සමාගම් වලට, දේශීය කම්පැනි කාරින්ට යටත් වෙලා, වහල් වෙලා, විවිධ සන්තෝෂම් වලට ගොදුරු වෙලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය මහා බරපතල හානියකට ලක් කරන තත්වයකට අද නිර්මාණය වෙලා තිබේ. මේ තත්වයට වර්තමාන රජයේ වග කියන්නට ඕන. මේ ප්‍රශ්න හමුවේ වග කිවි යුතු ඇමතිවරු ගොළු වෙලා මේ ප්‍රශ්න හමුවේ ජනතාවට මේ බරපතල ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න අසන්නට කවුරුත් නැහැ. ජනතාව අසරණ වෙලා මුළු රටම මේ රජය අනාථ භාවයකට ගෙනහිල්ල. මම දකින්නේ මේ වස විස අඩංගු පොල්තෙල් වෙළඳ පොළට නිකුත් කිරීම ජීව රසායන මිනි මැරුමක්. සාපරාදී ක්‍රියාවක් හැටියට දැන් හැමෝම හිතාගෙන ඉන්නවා කාලයගේ ඇවෑමෙන් මේ පිළිකාකාරක පොල්තෙල් ප්‍රශ්නය එහෙම් පිටින්ම අමතක වෙලා යයි කියලා. නමුත් අපි මේ ප්‍රශ්නේ අමතක කරන්නට ඉඩ දෙන්නේ නැහැ. සමගි ජනබලවේගයේ අපි මේ පොල්තෙල් දූෂණය, මේ පොල්තෙල් වංචාව, මේ මහා කුමන්ත්‍රණය අපි රටට හෙළි කරන මේක පිටුපස්ස සිටින සියලු දෙනාගේම නන්ටික ඒ සියලුම පුද්ගලින් පිළිබඳව අපි හොයලා බල රටේ ජනතාව දැනුවත් කරනවා. මෙතර පිළිකාකාරක අඩංගු ආනයනක පොල්තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ආණ්ඩුව පොල්තෙල් ගෙනාවේ නෑ, ආණ්ඩුවට හිතවත් අය තමයි පොල්තෙල් ගෙනාවේ. ඔය සීනි වගේ තමයි පොල්තෙලුත්. ආණ්ඩුවේ හිතවත් උදවිය ඔය හොයාගෙන යන්නකෝ. ඡන්ද කාලට කවුද ඒ උදව් කරපු කියලා ඒ කට්ටියගෙන් හොයාගන්න පුළුවන්. ඒ ජනාධිපතිවරණවලදී උදව් කරපු කට්ටිය තමයි පොල්තෙල් ගෙනාවු කට්ටිය. ඒ සීනි වගේ තමයි මේකත්. ඡන්ද දීපු 69 ලක්ෂයෙන් නොදීපු අපි ඔක්කොම වහ පොල්තෙල් කාලා දැන් අපේ ඇඟේ ඇල්ෆා ටොක්සින් ශරීරගත වෙලා දැන් මේකෙන් පස්සේ ප්‍රතිශක්තිකරණයක් නැහැ. අනිත් පැත්තට පිළිකාව කොයි මොහොතේද කියලා කියන්න බෑ. දැන් චෙක් කරන්න ගිහිල්ලා කඩේට පැනලා පොල්තෙල් ඇල්ලුවට හරියන්නේ නැහැ. ආණ්ඩුව අසමත් වුණා ඒක පාලනය කරන්න. දැන් ඉතින් අපේ බඩේ තමයි වහ තියෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. පොල්තෙල් වල වහ තියෙනවද නැද්ද කියලා හොයලා බලන එක ප්‍රමිති ආයතනයේ මූලික වගකීම. ඒ වගකීම මුළුමනින්ම පැහැරලා තියෙනවා. අන්තිමට ගත්තොම මුළු රටම ගැඹුරු තෙලේ ගිල්ලලා තියෙනවා. අර ගලේ පහරපු බලල වගේ කොච්චර වහන්න හැදුවත් මේක වහන්න බෑ. පොල්තෙල් ආණ්ඩු ගෙන්නේ නේ? ගෙන්නේ ව්‍යාපාරිකයෝ. පහම ඔය දෙනාමේ ව්‍යාපාරිකයෝ. හරිනේ මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා කියලා පොල්තෙල් දෙනවා වගේ මේ වගේ කතා. එහෙමල ආයතන දිනනවා. ඒ පොල්තෙල් හොද නැත්තම් එම ප්‍රතික්ෂේප වෙනවා, ඒව ප්‍රතිපනායන වෙනවා, එහෙම නැත්නම් විනාශ කරනවා. එහෙම වෙන්නේ. ඒක තමයි ඉතිහාසෙත් වෙලා තියෙන්නේ. දැන් වෙන්නවා අපේ හාමුදුරුවෝ අපේ ජනාධිපතිතුමා මේ ප්‍රමිති රටි පොල්තෙල් ගේන ව්‍යාපාරිකයෙක් කියලා. මේ පත්තපල් බොරු කියන්නේ. මේ පිළිකාකාරක පොල්තෙල් ටික මේ විදිහට රට ඇතුළට දාලා මේ සිද්ධ කරේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මේක රසායනික ප්‍රහාරයක් වගේ. ප්‍රමාණිකූලව මිනිස්සු මෙරලියන්න කරපු ප්‍රහාරයක්. මේ පොල්තෙල් ගිනෑපු අය පොල්තෙල් හරවල යවනවා කිව්වට රට ඇතුළට පොල්තෙල් ඇවිල්ලා මේ පිළිබඳ වගකීමක් නේ. ඇමතිවරයා කියන මේ පොල්තෙල් ටික පුළුවන් නම් පරීක්ෂා කරලා කියන්න ඒවල පිළිකා තියෙනවද කියලා. නමුනාසලගේ ගෙවල්වල තියෙනවනේ පරීක්ෂණාගාරයක් පොල්තෙල් පරීක්ෂා කරන්න පිළිකාකාරක තියෙද කියලා. තවම මේ සමාගම් වලට විරුද්ධව නඩු දාලා නැහැ. චීන මේ වගේ සිද්ධියක් වුණාම එල්ලලා මැරුවා. ලංකාවේ මොකද්ද? ආපහු පොල්තෙල් ටික රට යවන්න. බොහොම ආදරෙන් කියනවා. පිරිපහදු නොකරපු ඒවා ගෙන්නන්න බෑ. ඒ නිසා පිරිපහදු කරන මුවාවේ ලොකු වංචාවක් කරලා තියෙනවනේ. අනිවාර්යයෙන්ම වුන් තරාතිරම නොබල දනුවම් කරනවා. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් අපි වෙණී ඉන්නවා කියන අපි ඒ වෙනුවෙන් කතා කරනවා. ඒ වෙනුවෙන් බලපෑම් කරනවා. කවුද අරයාද මෙයාද කියන එක වැඩක් නැහැ. මොන්ටම හිතන්නේ දැඩි දනුවම් කරන්න ඕන. හැබැයි ඉතින් දැඩි දනුවම් කරන අපොහසත් තුනත් ස්වභාව ධර්මයාගේ දනුවමෙන් බේරෙන්න බෑ ඔය කාටවත්. වෙළඳ ඇමතුමා ඉල්ලාස් වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා වගේ වගක් නැහැ වගේ තමයි එතුමා කටයුතු කරන්නේ. වෙළඳ ඇමතුමාට වගකීමක් තියෙනවා. පොල්තෙල් මේ රටේ මිනිසුන්ගේ පරිභෝජනයට සුදුසු පොල්තෙල් ලබා දෙන්න. ඉතින් එහෙම නොකරන වෙළඳ ඇමති කෙනෙක් සදාතාරාත්මයක් තියෙන වෙළඳ ඇමති කෙනෙක් ඉල්ලාස් වීම තමයි කළ යුත්තේ. ලැජ්ජාවක් තියෙන වෙළඳ ඇමති කෙනෙක්. අද වෙනකම් මේ පිළිවෙත එක මිනිහෙක්වත් අනගුවට ආරන්නේ නැහැ. මේ පිළිවෙත කටයුතු කරපු ආකාරයත් පිළිවෙත පැහැදිලි නැහැ. මේකත් අර කැකිලි රජුගේ නඩු තීන්දුව වගේ. පොල්තෙල් විතරක් නෙමෙයි විවිධ භාණ්ඩ එනවා මිනිස් පරිභෝජන නුසුසු මේ රටට. මොකද මේ රටේ තියෙන අමුතුම විවෘත ආර්ථිකයක්. ඒකට මේකේ තියෙනවා දූෂිත නිලධාරීන් ඉන්නවා. දූෂිත ගනුදෙනු සිද්ධ වෙනවා. සමහර රටවල දේශපාලඥයන්ගේ වමනාවක් තියෙන්නට පුළුවන් මේ සම්බන්ධව. මැදිහත් වීම.
එතකොට මේ සියල්ලක් නිසාම අපි කන්නේ වස විස ඒ වගේම මේ කවුද මේවට ඉඩ දුන්නේ කියන නිලධාරියා වේවා දේශපාලඥයා වේවා ගෙදර යවිය යුතුමයි අපිට අවුරුද්දට කැවුම් ගෙඩියක් කන්න විදියක් නැහැ අපිට අවුරුද්දට ඉස දෙල් ටික පොල් තෙල් ටික ඉස ගන්න විදියක් නැහැ අපිට මාළු පෙත්තක් බදගෙන කන්න නැහැනේ අවුරුද්දකට අපිට කතර රහට මේ විසකාරක තෙල් ගෙනල්ලා මේ රටේ ජනතාව නොමර මරන්න හදනෝනේ මම හිතන්නේ අවුරුදු ගානක ඇග්‍රීමන්ට් එකක් අස්සන් කළා තියෙන්නේ අවුරුදු ගානකින් ලංකාවේ සිංහල මිනිස්සු මරනවා මේ රට ලියලා දෙන්න ඕ වගේ යුගයකට තමයි අපි දැන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීමේදී මතුවේ හැකි ගැටලු පිළිබඳව පක්ෂ නියෝජිතයින් සමග මේ වන විට සාකච්ඡා සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ඒ මාතලේ ප්‍රදේශයේ පැවති නිදහස් පක්ෂ වැඩමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් පක්ෂයේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම රට පුර පවතින සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කොහොමද විසඳුම් දෙන්නේ කියන කාර්ය මේදී විශේෂයෙන්ම ඉදිරි මැතිවරණවලදී අපි ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කිරීමට අපි අතර තිබෙන අඩුපාඩුකම් මොනවාද දුර්වලකම් මොනවාද ඒ වගේ දීර්ඝ වශයෙන් කතා කළා ඒ වගේම ජාත්‍යන්තර සම්බන්දතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කර ගැනීම පිළිබඳව ඒක නිසා පක්ෂයේ විදිහට නව ජවයකින් සහ නව වැඩපිළිවෙලකින් ඉදිරියට යෑමේ කටයුතු ඊයේත් අදත් දවස් දෙකේ ඉතාම සාර්ථක වැඩමුළුවකින් අපි නිමා කළා ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල රට පුරා ක්‍රියාත්මක මිත්‍ර රටවල් බොහෝමයක් දිනෙන් දින ශ්‍රී ලංකාවෙන් ඉවත් ව යන බවත් ඊට හේතු සොයා කටයුතු කරන්නේ නම් රටක් ලෙස බරපතල තත්වයකට මුහුණ පෑමට සිදුවේ හැකි බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ කට්ටිය හංගන ලොකුම රහස තමයි 2014 දී ලංකාව පොරොන්දු වෙච්ච දේ නොකරන නිසා බොරුව දිගටම ගෙනිච්ච නිසා පීව රවට්ටන්න ලේසි වුණාට ජාත්‍යන්තර රවට්ටන්න ඊට එකක් අමාරුයි අර 2009 දී ලංකාවට සහයෝගය දෙන්න රටවල් 29ක් ඉදිරිපත් වුණා අති විසල් 2012 වෙනකොට අපි බොරු කියන එක බව දැන දැන අපේ යාළුවොත් අපිත් එක්ක හෙමින් හෙමින් ඈත් වුණා 2012 දී රටවල් 15 දක්වා අඩු වුණා අන්තිමට ලංකාවට ඉතුරු වෙලා තියෙන්නේ තවසෙම ලෝකේ තියෙන අසාර්ථක රාජ්‍ය අතලොස්සක් විතර භූමිය පවා අපිට අහිමි වෙමින් තියෙන්නේ හොඳට කල්පනා කරන් සැබෑ දේශප්‍රේමියෙක් වෙනවද විකුණාගෙන කනවද කියන තීන්දුව ඔබ හැමදෙනාම ගන්න ඔබතුමාලට හිතුන නැද්ද මේ ඇත්තේ කොයිතරම් සුවදත් තිබුණගේ මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන්න අපේ රටට කියන මේ උදව් කිරීමට තමයි මේ අපි ඒ තියෙන 2014 තිබුණ ජාත්‍යන්තර පරීක්ෂණය අපේ අතට ගත්තා එක මේ ආණ්ඩුවට තිබුණේ මේ සිංහල බහුතරවාදී මානසිකත්වයක් හදා ගන්න හදන්නේ නැතුව මමයි රජා කියලා මහවංශයේ සීන් එකක් එක් කරගන්නේ නැතුව ඒ වෙලාවේ දැන් හරි මේක වුණා දැන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැටියට අපි ඔක්කොම එකතු වෙලා රට හදමුයි කියලා කියන්න පටන් ගත්තා මම හිතන්නේ ඊට වඩා ලොකු වෙනසක් තිබුණා ඇත්ත වශයෙන්ම ඒ වෙනස කරන්න පුළුවන් හයියක් ඒ වෙලාවේ තිබුණේ මහින්ද රාජපක්ෂට හැබැයි මොකද හේතුවකට පොඩ්ඩක් මහරජ සීන් එක ඔලුවට ගියා ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එකතු වෙනවා විවිධ කර්ණම් ගහගෙන ගිහලා අවසාන ඉතන හිටියා මේ මං කවදාවත් කලරන් ගැව්වේ නැහැ මම ශ්‍රී ලංකාවකින් ගියේ මාව යැව්වා මිසක් මම ගියේ නැහැ ඔබතුමා සජිත් මහත්මයාට අර වම් පාදයෙන් ගහලා චම්පික රණවක මහත්තර දකුණු පාදයෙන් ප්‍රහාරයක් එල්ලගල්ලා චන්ද්‍රිකා මැතිනිය සමග එකතු වෙලා අලුත්ම ගමනක් යන්නට ඔබ සැරසෙනවා වගේ මට පේනවා මම ජීවිතේට කාටවත් පයින් ගහලා නැහැ. ගහන්න යන්නේ. නෑ ගහන්න යන්නේ. ඉස්කෝලේදීවත් කාටවත් පයින් ගහලා නැහැ. ආ. ඔබතුමා යනවා නේද? ඇත්තටම යන්න හදන්නේ. කොහෙද? දැන් කන්දිල් වෙත බහුගේ ඒක චන්ද්‍රිකා මැතිද තමක එකතු වෙලා අලුත් චන්ද්‍රිකා මැතිනේ කියන්නේ මගේ හොඳම යාළුවෙක් මම ඉතා ගරු කරන දේශපාලනඥයෙක්. කිච්චරයි. ඉතින් එකතු වෙලා ළඟදී මේ අපරාධ වලට එකතු වෙන්න බෑ අප්පා. එනවද? නෑ. එන්න බොරු කියන්න. මෙරට ගොවියාගේ ආර්ථිකය ඉහළ නැන්වීමට වත්මන් රජය කටයුතු කර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද විපක්ෂය කල්පනා කරන්නේ අපේ ආණ්ඩුව පිහිටවල මුකුත්ම කළා නැහැ වගේ මේ මොහොත වෙනකොට උපාධි ගත්ත ගුරු මහත්තුරන්ට විතරක් 60,000කට ආරක්ෂාව දීලා තියෙනවා අට සපත් දුප්පත් පවුල්වල 35,000ක් මේ වෙනකොට ආරක්ෂාව දීලා තියෙනවා ලක්ෂයක් දක්වා යන්න මූලික පරීක්ෂණ පවත්වාගෙන යනවා
ඒ වගේම අපි කුෂිකර්මයේ දිනු කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒ නිසා අද ලංකාවේ ගොවි මහත්වරුන්ට වගාකරුවන්ට වාසිදායක රටක් බවට පත් වෙලා තියෙනවා. අද නාඩු හාස් කිලෝ වී කිලෝ එකක් මං හිතන්නේ රුපියල් 56කට විතර යනවා. කීර සම්බර රුපියල් 75ට 80ට යනවා. ඉතින් ගොවීන්ට එකෙන් හොඳ ආදායමක් ලැබෙලා තියෙනවා. පරිසරය වෙන්නට පුළුවන් වෙනත් කාරණයක් වෙන්නට පුළුවන්. එය සංවේදී නම් මේ වෙලාවේ ඒක පාවිච්චි කරනවා ජනතාව මුලා කරන්න. මේ රටේ මහ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා අමු අමුවේ එකතන මිනිස්සු 300ක් මැරෙනකම් බලාගෙන හිටපු ආණ්ඩුවක ඇමතිකම් කරපු අය. ඒ ආණ්ඩුව කරගෙන යන්න උදව් කරපු අය අද පාරට බැහැලා මාතෘකාවන් හොයාගෙන මාතෘකාවන් අතර තරඟයක් ඇති කරගෙන එය උත්සාහ කරනවා මේ රටේ මහ ජනතාව මුලා කරන්න. ඒ නිසා අපි විපක්ෂයට කියා හිටිනවා මේ සංවේදී මාතෘකාවන් තෝරගෙන මිනිස්සු මුලා කරන එක නතර කරන්න. මේ ආණ්ඩුව අපි කරන්න පටන් ගත්ත විතරයි කොවිඩ් වෛරස තත්ත්වයේ හමුවේ පසුගිය වර්ෂය තුල ලංකා බැංකුව ලබාගත් සාර්ථකත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැතුණා. We have reached the 3 trillion as at the benchmark of 3 trillion. අපේ වත්කම් මේ වන විට රුපියල් ට්‍රිලියන 3ක් බවට පත්වීම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම 2012 සිට අප පියවරෙන් පියවර ලැබූ සාර්ථකත්වයේ හමුවේ 2018 වසරේදී අපිට රුපියල් ට්‍රිලියන 2ක් දක්වා ඉදිරියට යන්නට හැකියාවක් ලැබුණා. මේ වන විට එයද අභිබවමින් රුපියල් ට්‍රිලියන 3ක් දක්වා සාර්ථක ඉදිරි ගමනකට පැමිණීමට හැකිවීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. ලෝකයේම වර්තමානයේ මුහුණදී සිටින දැඩි අසීරු තත්වයකදී උනත් අපිට අපේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමෙන් රටේ ආර්ථිකයටද එය ශක්තියක් කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ ජයග්‍රහණයට සියලුම දෙනා කැප වුණා. ඒ කැපවීමටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔබ දන්නවා ලංකාවට ප්‍රථම වතාවට බැංකු ශාස්ත්‍රයේ ත්‍රිලියන කෙනෙක් හඳුන්ලා දුන්නේ ලංකා බැංකුව විසින්. අපි ගිය වර්ෂයේ මීට කලින් වසරවල අපි අපේ ඇසට් බේස් එක 2 ත්‍රිලියන අපි පසු කරගෙන ගියා. ඒ වගේම අපගේ තැන්පතු ප්‍රමාණය අපි 2 ත්‍රිලියන පසු කරගෙන ගියා. අපි 2020 වසරේදී අපේ ණය සහ අත්තිකාරම් 2 ත්‍රිලියන වලින් ඉහළ ගිහිල්ලා අපි 2 ත්‍රිලියන ත්‍රිත්වයක් මේ සමාජයට හඳුන්ලා දුන්නා කියනවා. ඒකත් අපි කරපු ඉහළ දෙයක් හැටර මම සලකන්නේ. දේශීය ආර්ථිකයේ එක්තරා පිළිඹුවක් තමයි ලංකා බැංකුව. මේ ආර්ථිකයට යම් දෙයක් වෙනවා නම් ඒක ඒ විදිහම ලංකා බැංකුවෙත් පිළිඹු වෙනවා. ඉතින් මේවැනි ආර්ථිකය ගිය අවුරුද්දේ තිබුච්ච මේ අභියෝග හමුවේ බැංකුවේ දීර්ඝකාලීනව අපි පවත්වාගෙන ගිය අවංගෙන් ශක්තිය අපේගේ ස්ථාවරත්වය ඒ වගේම තිරසාර වර්ධනය ඒවා කිසි දෙයක අඩුවක් නැතුව ඉතාම සාර්ථකව කළමනාකරණය කරන්න හැකියාවක් ලැබුණා ගිය අවුරුද්ද තුලදී අපේ 3 ට්‍රිලියන් ඉලක්කම දැකදක තමයි 2020 අවුරුද්ද අවසන් කළේ එතෙන්දී මට විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තියෙනවා අපි මේ වර්ධනය ළඟා කරගන්නකොට අපිට පුළුවන් වුණා අපේ ණය කලඹ 128.3 කින් වර්ධනය කරගන්න මං හිතන්නේ මෑත ඉතිහාසයේ බැංකුවක් විසින් ළඟා කරගත්තු වැඩිම ණය වර්ධනය තමයි නිරූපණය වෙන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා මේ වර්ධනය අපි ළඟා කරගත්තේ 2020 වර්ෂයේ දෙවැනි භාගයේදී එහින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ දෙවන භාගයේ මේ වැඩි කරගත්ත ලෝන් වල සිය නියම කාර්යඵලය අපිට 2021 අවුරුද්දේ අපේ කාර්යඵලය වල දකින්න පුළුවන් වේවි කියලා ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමු වෙමු මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.